ආයිබෝනේමටම අපි අද පටන් ගන්නනේ රියල් ඇනලිසිස් වීඩියෝ සීරීස් එක. ඒකේ පළවෙනි වීඩියෝ තමයි මේක. අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ මූලික සිද්ධාන්ත ටිකක් කතා කරන්න යන්නේ. ඉස්සල්ලාම අපි මේක යටතේ කුලක වලට යොදන අංකයන් කීපයක් කතා කරන්න යන්නේ. මම ඒකේ මේක ලියලා තිනවා. පළවෙනි එක තමයි n කියන එක තමයි the set of all natural numbers. ඒ කියන්නේ ගණිත සංඛ්‍යා කුලයකට තමයි n කියන්නේ. ගණිත සංඛ්‍යා කියන්නේ एक दिख तू हाथर इलाकंड संख्या इंटीजर्स गणित संख्या ऋणा धना बिंदु गणित संख्या इसेट क्या रिसेट क्या ऋण तुण ऋण देख ऋण एक बिंदु धन एक धन दिख धन तुण दिगड़ दिगड़ेना मेरे दिगड़ दिगड़ेना भाग संख्या संख्या भाग संख्या परिमेय संख्या निकल देखे विधिमा दिल्ली परिमेय संख्या उदाहरण देखे परिमेय संख्या हाथर एट हाथ के परिमेय संख्या संख्या परिमेय संख्या आर के सेट ऑफ ऑल रियल नंबर्स तात्विक संख्या आर के सी के सेट ऑफ ऑल कॉम्प्लेक्स नंबर्स अतात्विक संख्या अतात्विक संख्या अड़मे पड़ी पावचि तात्विक संख्या पावचि ඊළඟට බලන්න යන්නේ මේ මේකෙදී අපි වචන පාවිච්චි කරනකොට මේ ගණිතමය විදිහට ලියන සංකේතයක් මේ සංකේතය කියන්නේ for every කියන එක මේකෙන් කියන්නේ they are exist කියන එක. ඒ කියන්නේ මොන හරි වාක්‍යයක් ලියනකොට කෙටි කරලා ලියන මේ සංකේතය පාවිච්චි කරන්න ඕන. ඒක අපි අර they are for කියන එකට 33 පාවිච්චි කරනවා වගේ මේකත් ඒ වගේ සංකේතයක් for every කියන එකට මේක they are exist කියන එකට මේ ඊළඟ අපි බලන්න යන්නේ कार्टेशियन प्रोडक्ट कार्टेशियन प्रोडक्ट की मोनारी कुलक प्रोडक्ट इक अर्थाने एक कुलक बी की कुलक एक अतिर बी की अने एक बी मेके सजट एक गिंडोनी बी की बी गिंडोनी एक अतिर बी की हमे ए बी आकार सट्टे हम उदाहरण की पैदल मैं इक कुलक එක දෙක කියලා එක කුලකයක් ගන්නවා මේ අවයව දෙකක් තියෙන කුලකයක් මම මේකත් එක කාටිසින් ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ 3 4 කියන කුලකින් ඒතර මට හම්බ වෙන අවයව ටික තමයි 1 කමා 3 එක අවයව අනිත් එක තමයි 1 කමා 4 අනිත් එක තමයි 2 කමා 3 අනිත් එක තමයි 2 කමා 4 कंबिनेशन मैं एक हाथर देख तुम देख रहे कंबिनेशन टीम कार्टिजन प्रोडक्ट कार्टिजन प्रोडक्ट कुलक देख कहो ये गांड बोलो तब कुलक देख कार्टिजन प्रोडक्ट आर खातिर आर गे अभी आर खातिर आर की सामान लेना आर लो आर गे अनुकूल इतना मे अर्थ देखा आर लो आर अनुकूल एक बी अभी ए इंड तो आर बी इंड तो आर दिना तात्विक संख्या हतर भागुलाइए उत्तर आर एन के एक दुला हतर कम एन मेके संख्य मेतन का देखा मेतन तीन इलाका इलाका तीन शीतना कथा कर शीतकी मुनाहरी संबंध एक एफ के शीत एक एफ की एक्स वाई बड़ी एक्स के अंत कुल वाई के अंत कुल
උදාහරණයක් විතර දැක්වුවොත් මම x කියන කුලක මෙහෙම ලකුණු කරනවා y කියන කුලක මෙහෙම ලකුණු කරනවා ඊට පස්සේ ත්‍යාග කියන්නේ මේ කුලක දෙක අතර තියෙන මොනවාට සම්බන්ධයක් ඒ කියන්නේ මම මේ කුලක අවයව ටිකක් දාන්නම්කෝ මෙහෙම මේ කුලක අවයව ටිකක් දානවා මෙහෙම ඊතර මේ කුලක දෙක අතර තියෙන සම්බන්ධයක් තමයි ත්‍යාග කියන්නේ ඊතර මෙහෙම යాగරොත් මේක ත්‍යාග හැබැයි මේ විදිහට යాగන හැම සම්බන්ධයක්ම ත්‍යාග නෙවෙයි ඒකට විශේෂ අවශ්‍යතාවය තියෙනවා ඒක තමයි යාට දාලා තියෙන්නේ ත්‍රිත්‍යයක් කියන්නේ x, y such that x අයත් x and y අයත් y whenever they exist unique y in y to each x in x. කියන්නේ ත්‍රිත්‍යයක් කියන්නේ x, y ආකාරය අගෙන් ටික තමයි ත්‍රිත්‍යයක් කියන්නේ. x, y කියන්නේ මේකෙන් එකක් මේකට යාවෙන්න ඕනේ. ත්‍රිත්‍යයක් කියන්නේ මේ යාවීම. හැබැයි ඒ යාවීම වෙන්න ඕනි හැම x වලගයකටම ඒ කියන්නේ හැම x වලගයකටම අනුරූප නිශ්චිත y වලගයක් තියෙන පරිදි තමයි මේ යාවීම වෙන්න ඕනේ. කියන්නේ හැම x වලගයක්ම මොන හරි y එකට යාවෙන්න ඕනි. හැබැයි මොන හරි x වලගයක් y වලගයන් දෙකට යාවෙන්න. දැන් අපිට මේ යාවීම අපි මෙහෙම යాగරොත් එහෙම මේක ත්‍රිත්‍යයක් නෙමෙයි. මොකද මේක මේ x ට අනුරූප නිශ්චිත y වලගයක් නෙමෙයි. මේ x ට අනුරූප y වලගයන් දෙකක් තියෙනවා. ඒතර මේක ත්‍රිත්‍යයක් නෙමෙයි. ඒතර මේ වගේ ත්‍රිත්‍ය කියලා අර්ථ දක්වන්නේ තොත්තේම මේක ශ්‍රිතයකුත් නෙවෙයි මොකද මේක x වලගයන් දෙකක් සම්බන්ධ වෙන අනිත් x වලගය මොකටවත් සම්බන්ධ නැහැ. ඒතර මේක ශ්‍රිතයකුත් නෙවෙයි. හැබැයි මෙහෙම ගත්තාම මේක ශ්‍රිතයක්. මොකද මේක එක y එකක එක හිඩසක් තියෙනවා. හැබැයි හැම y වර්ගයක්ම සම්බන්ධ වෙනවන කියලා නීතියක් නැහැ. හැම x වර්ගයක්ම සම්බන්ධ වෙනවන කියන නීතිය. ඒතර මේක ශ්‍රිතයක්. මේක හැම x වර්ගයක්ම සම්බන්ධලා තිනවා. හැම x වර්ගයකටම නියමිත y වර්ගයක් තියෙනවා. දැන් මෙතන y වර්ගයට ඊතල දෙකක් ඇවිල්ලා ඒත් ඒක ගැන හිතන්න ඕනේ නැහැ. ඒත් මේක ශ්‍රිතය. මොකද මේක හැම x වල එකටම තියෙන්නේ y වලගයන් එකයිනේ. එක එක x එකට y වලගයන් දෙකක් හෝ කීපයක් මේ සම්බන්ධනොත් තමයි මෙතන ශ්‍රිතයක් නොවැළඳී තියෙන්නේ. දැන් මේක ශ්‍රිතය. ඊළඟට තමයි ශ්‍රිතයක වසම සහ වසම. මේ ශ්‍රිතයේ මේ x වලට ගන්න කුලකයට කියන්නේ වසම නැත්තම් ඩොමේන් කියලා. මේ y ට ගන්න කුලකයට කියන්නේ සහ වසම නැත්තම් කෝඩොමේන් කියලා. දැන් මේක නම් මේ අවයව තුන තියෙන එක තමයි වසම මේ අවයව තුන තියෙන එක තමයි සහ වසම ඊට පස්සේ රේන්ජ් රේන්ජ් කියන්නේ පරාසයට පරාසය කියන්නේ fx such that x in x කියන්නේ පරාසයට අයිති වෙන්නේ x ගෙන් යාවෙන අවයව ටික විතරයි මම මෙතන දාන ඉලක්කම් ටිකක් 1 2 3 කියලා මෙතන දාන ඉලක්කම් ටිකක් 4 5 6 කියලා මම මේක යాగන්නම්. ඊට මේක වසම කියන්නේ 1 2 3 පරා මේ සහ වසම කියන්නේ 4 5 6. ඊට රේන්ජ් නැත්තම් පරාසය කියන්නේ x වලින් සම්බන්ධ වෙච්ච y වලගයන් ටික. ඊට මේකේ රේන්ජ් නැත්තම් පරාසය කියන්නේ 4 5 විතර. 6 කියන එක රේන්ජ් එකට අයිති වෙන්නේ නැහැ. මොකද 6 කියන එකට x ගෙන් ඊතලයක් වෙන්නේ නැහැ. ඊට x ගෙන් සම්බන්ධ වෙච්ච ටික තමයි පරාසය කියන්නේ. ඊළඟට ශ්‍රිතවල වර්ග කීපයක් තියෙනවා එකක් තමයි 1 to 1 ෆන්ක්ෂන් නැත්තම් කියන්න පුළුවන් ඒකේක ශ්‍රිත කියලා සිංහලෙන් නැත්තම් කියන්න පුළුවන් සර්ජෙක්ටිව් ෆන්ක්ෂන් කියලා කියන්න පුළුවන් සෝරි නැත්තම් කියන්න පුළුවන් ඉන්ජෙක්ටිව් ෆන්ක්ෂන්ස් කියලා සර්ජෙක්ටිව් ඉන්ජෙක්ටිව් ෆන්ක්ෂන්ස් කියලා ඉතින් මේක කියන්නේ ඒකේක ශ්‍රිත. ඒකේක ශ්‍රිත කියන්නේ අපි අර කුලක දෙකක් අතර යා කරනකොට යා වෙන්න ඕනේ ඒකේක විදිහට. ඒ කියන්නේ මේක කොහොම ශ්‍රිතයක් වෙනුනේ? ඒ කියන්නේ මේක හැම එකම යා වෙන්න ඕනේ. මේක එකක් මේක දෙකට යා වෙන්න බෑ. ඒකත් අතර එහෙම වෙනවා. ඊට අමතරව මේක එකක් අනිවාර්යෙන් මේක එකට යා වෙන්න ඕනේ. මම මේකට 1 2 3 4 කියලා දානවා. මේකට 2 4 6 8 කියලා දැම්මත් එහෙම. මේක එකක් මේකට යා වෙන ඒවට තමයි කියන්නේ 1 to 1 function කියලා. නැත්තම් injective function. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ආගලොත් එහෙම මේක one to one function එක. කියන්නේ මේක හැම එකක්ම මේක හැම එකකටම යාවෙලා තියෙනවා. ඒත් මේක one to one function නේ.
මොනහරිදයක් වන්ටුවන් නොවෙන්නේ මේ අගේ වෙල තිබ්බු දැන් මේ වගේ ඇවිල්ලා තිබ්බොත් එහෙම මේක 1 to 1 ෆන්ක්ෂන් එකක් නෙවෙයි මොකද හැම එකම මෙහෙ එක්කරන ඒවා ඇවිල්ලා තියෙන මොකද මෙතන දෙක කියන අවයවයට මෙහෙන් ඊතල දෙකක් ඇවිල්ලා ඒතර මෙහෙන් දෙකක් මෙහෙන් එකට සම්බන්ධ වෙනවා නම් මේක 1 to 1 නෙවෙයි මේක ඒක එක නෙවෙයි මෙහෙම වෙන්නේ නැතුව එකක් එක්කට විතරක් සම්බන්ධ වෙනවා තමයි 1 to 1 ෆන්ක්ෂන් කියන්නේ ඒතර ඒක අපි ගණිතමය විදිහට ලියන්නේ ගණිතමය විදිහට අර්ථ දෙකකින් ක්‍රම දෙකකින් දෙන්න පුළුවන් එකක් තමයි if x1 අසමානයි x2 then if x1 අසමානයි f x2 නැත්නම් ඒකම ලියන්න පුළුවන් f x1 සමානයි f x2 නම් x1 සමානයි x2 වෙන්න ඕනේ කියන එකකින් කියවෙන්නේ මේකෙන් කියන්නේ වෙනස් x වලගයන් දෙකක් ගත්තොත් එහෙම y වලටත් හම්බෙන්න ඕනි වෙනස් y වලගයන් දෙකක් කියන්නේ වෙනස් x වලගයන් දෙකක් ගත්තොත් එහෙම සමාන y වලගයන් හම්බෙන්න බෑ වෙනස් x වලගයන් දෙකක් කරා සමාන y වලගයන් හම්බුනොත් එහෙම මේක ඒක එක සිද්දයක් වෙන්නේ නැහැ ඒක තමයි මෙතන කියලා තියෙන්නේ එහෙම නැත්නම් මේ අර්ථ දෙකකින් ලියන්න පුළුවන් මොන හරි y වලාගයන් දෙකක් සමාන වෙනවා නම් ඊට අනුරූපව x වලාගයන් දෙකක් සමාන වෙන්න ඕනේ. මොකද y වලාගයන් දෙකක් සමාන වෙලා x වලාගයන් දෙක වෙනස් වෙනොත් එහෙම ඒතර මේ එක ඒක එක ශ්‍රිතයක් නෙමෙයි. y වලාගයන් දෙක සමාන වුනොත් එහෙම ඊට අනුරූපව x වලාගයන් දෙක සමාන වෙනවා. මේ අර්ථ දෙකකින් දෙකෙන්ම කියවෙන්නේ එකම අර්ථ දෙකේම. ඒ දෙකෙන්ම කියවෙන්නේ මේ පැත්ත එකක් මේ පැත්ත එකට සම්බන්ධ වෙනවා කියන තමයි දෙකෙන්ම කියවෙන්නේ. කියන්නේ තමයි on to functions කියන්නේ සිංගලින් කියනවනම් මතට සිත. ඒක අර්ථ දෙකකින් තමයි if is on to if for every y in y there exist x in x such that fx equals to y. ඒ කියන්නේ සහ වසම නැත්තම් y කුලකයේ තියෙන හැම y වලාගයකටම අනුරූප ඊතලයක් x ලින් ඇවිල්ලා තියෙනවා. කියන හැම y වලාගයක්ම fx සමාන වෙනවා. කියන්නේ x ලින් ඊතලයක් ඇවිල්ලා තමයි y හදලා තියෙන්නේ. කියන්නේ y කුලක හිඩස් තියෙන්න බෑ. මට මේ අර්ධ දෙකකින් ලියන්න පුළුවන් කෝ ඩොමේන් සමානයි රේන්ජ් කියලා. කියන්නේ පරාසය සහ වසමයි සමානයි කියන එක මේ අර්ධ දෙකකින් දෙකම එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වෙන්න ඕනේ ශ්‍රිතයක් වෙන්න ඕනේ. කියන්නේ එකක් දෙකකට සම්බන්ධ වෙන මේ එකතන දෙක ගේම් වෙන්න ඕනේ. ඊට අමතරව කෝ ඩොමේන් එක රේන්ජ් එක සමාන වෙන ඕනේ. කියන්නේ y වල හිඩස් තියෙන්න බෑ. මේ පැත්තේ ගන්නවා a b c d කියලා අවයව හතරක් මේ පැත්තේ ගන්නවා 1 2 3 කියලා අවයව ටිකක් ඊට මම මේ ටික මෙහෙම ආ කරනවා ඊට මේක on to function එක මොකද මේක හැම y වලාගයක්ම සම්බන්ධ වෙනවා නැත්තම් පරාසය සහ වසමය සමානයි මේ y වලාගයන් වල හිඩැස් නේ ඊට මේක on to function එක හැබැයි මේක 1 to 1 function එක නෙවෙයි හේතුව මේකෙන් AB දෙන්නම එකට සම්බන්ධයිනේ. ඒත් මේක 1 to 1 ෆන්ක්ෂන් එකක් නෙමෙයි. හැබැයි මේක on to ෆන්ක්ෂන් එක. මොකද y වල හැම ආගයක්ම සම්බන්ධ වෙනවා. දැන් මේක මෙහෙම දැම්මොත් එහෙම මේක 1 to 1 ෆන්ක්ෂන් එකකුත් නෙමෙයි on to ෆන්ක්ෂන් එකකුත් නෙමෙයි. මොකද මේක දෙකක් එකට සම්බන්ධලා තිනවා. අනික තමයි මෙතන හතර කෙනෙක් හිටියසක් තියෙනවා. ඒතර මේක 1 to 1 උත් නෙමෙයි on to උත් නෙමෙයි. ඊළඟට bijective function bijective function කියන්නේ එක අර්ථ දෙකක් තමයි both 1 to 1 and on to ඒ කියන්නේ ඒක ඒක සහ මතට කියන දෙකම වෙන සිත තමයි bijective function කියන්නේ. ඒතර bijective function වලින් ඕනි කුලක දෙකක් තියෙනවා. මේක x කුලකේ මේක y කුලකේ. ඒතර 1 to 1 කියන්නේ මේ හැම එකම මෙහි හැම මේ එකට සම්බන්ධ වෙනවා. දෙකක් එකට සම්බන්ධ වෙන්න බෑ. එකක් එකට සම්බන්ධ වෙන්නත් ඕනි මේ පැති ඉඩස් නැති වෙන්නත් ඕනි. මෙහෙම ගත්තොත් එහෙම මේක බයිජෙක්ටිව් ෆන්ක්ෂන් නේ මොකද මේක හැම එකක්ම එකට විතර සම්බන්ධ වෙන දෙකක් එකට සම්බන්ධ වෙන්නේ නැහැ මේ පැති හිටසුත් නේ එදුන බයිජෙක්ටිව් ෆන්ක්ෂන් වල මේ වෙන්න ඕන විශේෂිත තමයි x කුලකේ y කුලකේ අවයව ගන්න මේ සමාන වෙනට අවයව පරිමිත ගණක් තිබ්බොත් ඒ අවයව ගන්න සමාන වෙනවා දැන් මෙතනත් අවයව හතරයි මෙතනත් අවයව හතරයි එතකොට මෙතන අවයව හතරක් තිබුණා මෙතන අවයව පහක් වුණොත් එහෙම මේ බයිජෙක්ටිව් ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ. දැන් මෙතන පහක් තිබුණා මෙතන හතරක් තිබ්බොත් ඒක බයිජෙක්ටිව් ෆන්ක්ෂන් එකක් වෙන්න ඕනේ. ඊළඟට ඉන්වර්ස් ෆන්ක්ෂන්. ඉන්වර්ස් ෆන්ක්ෂන් කියන්නේ සිංගලෙන් කියනවා නම් ප්‍රතිලෝම ශ්‍රිතය. ඒක අංකණය කරන්නේ F ඉන්වර්ස් වලින්.
ඒක අර්ථ දක්වන්නේ දැන් අපි ශ්‍රිතයක් නම් ඕනම කුලක දෙකකට අර්ථ දක්වනවා. දැන් ඉන්වර්ස් කියන ශ්‍රිතය නැත්නම් ඉන්වර්ස් ෆන්ක්ෂන් එක අර්ථ දක්වන්නේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක අර්ථ දක්වන්නේ ඉස්සර මොන ශ්‍රිතයක් තියෙන්න ඕන. ඉතින් මම මොනවාරි කුලක දෙකක් ගන්නවා. ඒ කුලක දෙක අතර මොනවාරි ශ්‍රිතයක් තියෙන්න ඕන. හැබැයි ඒ කුලක දෙක අතර තියෙන්න ඕනි බයිජෙක්ටිව් ශ්‍රිතය. ඒ කියන්නේ ඒක ඒක සහ මතර ශ්‍රිතයක් තියෙන ඕනේ. එහෙම එහෙම නැතුවත් එහෙම අපිට F inverse කියන කාරණා දක්වන්න බෑ. මම ඒක ඒක සහ මතර ශ්‍රිතයක් මෙහෙම අඳිනවා. ඉතින් මේක ඒක ඒක සහ මතර ශ්‍රිතයක් නැත්නම් බයිජෙක්ටිව් ෆන්ක්ෂන් එක. මේ වගේ විදිහට අපිට F inverse අර්ථ දක්වන්න පුළුවන් වෙනවා. අනිත් විදිහට අපිට F inverse අර්ථ දක්වන්න බෑ. ඒකට හේතුව මම පස්සේ කියන්නම්. එතකොට මේ අර්ථ දෙක නේදනවා. Suppose F x වලින් y වලට is a bijection. ඒ කියන්නේ x y කියන්නේ bijection. දැන් මෙතන අර්ථ දක්වන්න බෑ කියලා මම කිව්වා. Define F inverse y to x as follows. ඒ කියන්නේ F කියන එක තියෙන්නේ x කුලක ඉඳන් y කුලකට යනක. F inverse තියෙන්නේ y වලින් ඉඳන් x වලට යනක. එහෙනම් අපි කියන්නේ F වලින් වෙන එක රිවර්ස් එක තමයි F inverse වලින් එන්නේ. ඒතර අපි F inverse අර්ථ දක්වන්නේ y වලින් x වලට. එතකොට F වලින් වෙන එක රිවර්ස් එක වෙන එක තමයි F inverse කියන්නේ. ඒතර දැන් F ගේ වසම කියන්නේ x සහ වසම කියන්නේ y. F inverse ගේ වසම කියන්නේ y සහ වසම කියන්නේ x. ඒතර දැන් F inverse කෙනෙක් ශ්‍රිතයක් වෙන්න නම් F inverse ගේ වසමේ තියෙන හැම අවයවයකටම අනුරූප සහ වසමේ මොන හරි අවයවයක් තියෙන්න ඕනි. ආයේ වසමේ තියෙන එක අවයවයක් සහ වසමේ තියෙන අවයව දෙකකට සම්බන්ධ වෙන්න බෑ. මේ කියන්නේ මේක මෙහෙම සම්බන්ධ වෙන්න බෑ කියලා කියන්නේ. දැන් දෙක එක කෙනෙක් අතේට සම්බන්ධද දෙක කෙනෙක් අතේට සම්බන්ධ වුණොත් එහෙම මෙතන තියෙන a කියන එක මෙහෙන් එකටයි දෙකටයි දෙකටම යනවා. ඒතර මේක ශ්‍රිතයක් වෙන්නේ. ඒ කියන්නේ f inverse කෙනෙක් ශ්‍රිතයක් වෙන්නේ. මොකද a කියන එක අවයව දෙකකට සම්බන්ධ වෙන නිසා f inverse ශ්‍රිතයක් වෙන්නේ. එතකොට මෙහෙම වෙන්න බෑ කියන්නේ අපි inverse නේද නිකන් ශ්‍රිතය ගත්තොත් එහෙම නිකන් ශ්‍රිතය අනිවාර්යෙන් 1 to 1 වෙන්න ඕනේ. මොකද නිකන් ශ්‍රිතේ 1 to 1 නොවුනොත් එහෙම මේ වගේ අවස්ථාවක් එනවා. මේ වගේ අවස්ථාවක් එනවා කියන්නේ F inverse කෙනෙක් ශ්‍රිතයක් වෙන්නේ. ඒක නිසා තමයි F කෙනෙක් කෙනා 1 to 1 වෙන්න ඕනේ. 1 to 1 නොවුනොත් එහෙම F inverse කෙනාට අර්ථ දක්වන්න බෑ. ඒ වගේම F inverse කෙනෙක් අර්ථ දක්වන්න වශයෙන් දින හැම අවයවයක්ම මෙහෙ මොනකට එක්කද සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ වශයෙන් දින හැම අවයවයක්ම සම්බන්ධ වෙනවා කියන්නේ මේ පැත්තේ හිඩස් තියෙන්න බෑ. මේ පැත්තේ සම්බන්ධ නොවෙච්ච අවයව තියෙන්න බෑ. මේ පැත්තේ සම්බන්ධ නොවෙච්ච අවයව තියෙන්න බෑ කියලා අපි කලින් කිව්වේ on to function වල. කියන්නේ මතර ශ්‍රිතය තමයි මේ පැත්තේ මේ හිඩස් තියෙන බෑ කියලා කිව්වේ. ඒතර F inverse කෙනෙක් අර්ථ දක්වන්න අපිට මේ පැත්තේ හිඩස් තියෙන්න බැරි වෙන්නත් ඕනි. ඒ වගේම මෙහෙන් එකක් මෙහෙන් දෙකකට ඔ කීපයකට සම්බන්ධ වෙන්නේ නැති වෙන්නත් ඕනි. කියන්නේ ශ්‍රිතය 1 to 1 වෙන්නත් ඕනි, ශ්‍රිතය on to වෙන්නත් ඕනි. ඒ කියන්නේ ශ්‍රිතය bijective වෙන්න ඕනි. එහෙම වුණොත් තමයි F inverse කෙනෙක් අර්ථ දක්වන්න පුළුවන්. ඒතර F inverse කෙනෙක් අර්ථ දක්වන්නේ අපි මොනවා හරි x ලෝගයක් ගත්තොත් එහෙම fx = y වෙනවා කියලා ගත්තොත් එහෙම f inverse කියලා අර්ථ දක්වන්නේ මේක රිවර්ස් එක. ඒ කියන්නේ f inverse කියන එක y ට දැම්මම පස්සේ උත්තරේ x එනවා. ඒ කියන්නේ මොනවාරි x ලෝගයකට f කියන ශ්‍රිතය දැම්මට පස්සේ, ඒ කියන්නේ f කියන වැඩේ කරාට පස්සේ y කියන එක හම්බ වෙනවා. ඒතර y කියන එකට f inverse කියන වැඩේ කරාට පස්සේ x කියන එක හම්බ වෙනවා. දැන් මේකේ එක කියන එකට f කියන වැඩේ කරාට පස්සේ a හම්බ වෙනවා. a කිනේකට f inverse කිනේ වැඩි කරලා පස්සේ 1 හම්බ වෙනවා. 2 කිනේකට f කරලා ඊට පස්සේ 100 හම්බ වෙනවා. c ට f inverse වැඩි කරලා ඊට පස්සේ 2 හම්බ වෙනවා. f වල රිවර්ස් එක තමයි f inverse කියන්නේ. ඉතින් අපි අදට මෙච්චරක් සාකච්ඡා කරලා නවත්තනවා. අපි ඊළඟ දවසට තව අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙනවා.